到十个哇，谢谢嘛，我的卡路里表，马的，诶，肉都啥个吃饱的咯，谢谢嘛，卡路阿个，麦的，都马微信，伊提拔跟了的 cabinet 报纸稿的阿努啊，对，十八年的巴里格尼姆的帕苏格瓦格瓦内拉库安桑的哈。විශේෂ වූ කාරණා කීපයක් මත විශේෂ ජනාධිපති කොමිෂමක් පත් කිරීමට තීන්දුව කළ තියෙනවා. ඒ කොමිෂම පත් කිරීමට තීන්දුව කරපු වගේම ඒට අදාළ පසුබිම් කරුණු පිළිබඳ වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන් 2015 ජනාධිපති මැතිවරණයට සහ මහා මැතිවරණයට පෙර සේවයේ නියුතු ත්‍රිවිධ හමුදාව පොලිසිය ඇතුළු රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවකයන් සේවක පිරිස් ජ්‍යෙෂ්ඨත්වයේ නොසලකා විවිධ තරාතිරම්වල නිරතර දැරුව අය දේශපාලන වශයෙන් පරිගැනීමට ලක්වෙච්ච බව අපි පිළිගන්නවා. ඒ සඳහා විශේෂ විමර්ශනයක් කිරීමටත්, ඒ වගේම නීති ශේෂ්ත්‍රයේ වගකීතු නිලධාරීන් දැරු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පසුගිය දිනවල ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ පරිදි එවකට අග්‍රමාත්‍යවරයාගේ විෂයපතේ යටතේ මෙහෙ වූ දූෂණ විරෝධී කාර්යාංශය නැමැති විශේෂ ඒකකය හරහා මෙම පරිගැනීම් ක්‍රියාව මෙහෙ වූ බව එළිදරව් වූ නිසා විශේෂයෙන් මේ කොමිෂන් FCID කේන්දපු අධිකාරීවරයා විශේෂයෙන්ම කරපු ප්‍රකාශය මත කලින් චෝදනා ලක් කරලා විශේෂයෙන්ම දේශපාලනට පරිගැනීමට වොමනා කියන හිතුණු අය ආයතනයට ගෙනල්ලා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් වූ පසුබිම සහ ඒට හේතු කාරණා පිළිබඳ මෙම කොමිෂනේදී හෙවීමට අවශ්‍ය කටයුතු කරනවා. ඊළඟට සාමාන්‍ය ක්‍රියාවලියේදී යම් වරදක් තුලින් අගතියටපත් පාර්ශ්වයක් මුලින් පැමිණිලි කළ යුතු වන්නේ එම වරද විමර්ශනයට බලය පැවරු ඇති අදාළ ආයතනයට. නමුත් ඒ ආයතනයට එම්ට පැමිණිල්ලක් නොදා කෙලින්ම විමර්ශන ඒකකයට කැදවීම පිළිබඳ හොයන්න මේ කොමිෂමට සඳහන් කරනවා. ඊළඟට රජයේ සේවකයන්ගේ කාර්ය සාධනය කෙරෙහි සැලකිය යුතු ලෙස නිෂේධාත්මක බලපෑමක් පහුගිය කාලේ සිද්ධ වුණා. ඔවුන් සිය රාජකාරි ඉටු කිරීමේදී තීරණ ගැනීමට මැලිකමක් දක්වන්න වුණා. ඒ නිසා රජයේ සේවකගේ ආරක්ෂාවට පනතක් ගියේ. රජයේ සේවකයෙක් යම්කිසි සත්භාවයෙන් කරන යම්කිසි ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔහුට දඬුවම් නොදිය යුතුයි කියන එක. එතකොට ඒ සඳහා අවශ්‍ය මෙන්න මේ කාරණා කියලා එකට ඇතුළත් කළා. රජයේ සේවකයෙක් කැබිනට් මණ්ඩලය අනුමත කරපු එකක්. ඊළඟට ඒ සඳහා වූ නීති රාම පද්ධතියක් තුල ෂණිකව රජයේ සේවකයෙක් ක්‍රියාත්මක කරපු කාරණයක් සම්බන්ධයෙන් රජයේ සේවකයෙකුට විරුද්ධව විමර්ශනයක් කිරීම පිළිබඳ නීතිපතිගේ සීමාවට යටත්ව, එතකොට නීතිපති දෙපාර්තමේන්තුවට මේක යවල නීතිපතිගේ සීමාවට යටත්ව රජයේ සේවකයා ආරක්ෂා කිරීම සඳහා වූ පනතක් ගේන සඳහා කටයුතු කරන්න කැබිනට් මණ්ඩලයේ තීන්දුව කළා තියෙනවා. ඒ ප්‍රධාන කාරණේ තියෙන්නේ පහුගිය කාල පරිච්ඡේදයේ රජයේ සේවකයන් විශේෂයෙන්ම රජයේ සේවකයන් FCID එකට ගෙනහිල්ලා ඔවුන්ට ප්‍රශ්න කළා නිදොස්කර නිදහස් කළා තියෙනවා. ඒකට උසාවියට ගියා. එතකොට ඔවුන්ගේ ආත්ම ගෞරවය නැති වෙලා තියෙනවා. ඔවුන්ට උසාවියට ගියාම සාමාන්‍ය නීතියට නෙමෙයි විශේෂ අධිකරණ වලට ගෙනිච්චා. ඒ විශේෂ අධිකරණ වලට ගෙනිච්චා. ඒ වගේම සාමාන්‍ය නීතියට පටහැනිව අධිකරණ වලට ගෙනහිල්ලත් ඔවුන් නිදහස් කරලා තියෙනවා. එතකොට ඔවුන්ගේ කාල සීමාව තුනට ඔවුන්ට විශාල අගතියක්කට පත් වෙලා තියෙනවා. එකක් ඔහුගේ පවුලට, ඔහුගේ සමාජයේ තියෙන පිළිගැනීමට, ඒ වගේම ඔහුට තියෙන ගෞරවයට, මේ සියලු දේවල් වලට. ඒ වගේ අමාත්‍යංශ ලේකම්ලා කීප දෙනෙක් ඉන්නවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අද ඉඩම් අමාත්‍යංශයේ ලේකම් රණවක මහතා. ඔහු මාස ගාණක් රිමාන්ඩ් භාරයේ හිටියා. අවසානයේ ඔහුට විරුද්ධව චෝදනාවක් නැතුව, ඔහුගේ සේවයාත්මකුත් නැතුව අවසානයේ ඔහුට හිගවැටුපුත් එක්ක දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඔහු අද අමාත්‍යංශ ලේකම් කෙනෙක් හැටියට පත් වෙලා තියෙනවා. එතකොට මේ වගේ රජයේ සේවකයා ඊට පස්සේ තීන්දුව ගැනීමට බය වුණ පහුගිය කාල පරිච්ඡේදය ඇතුළතම සමහර ලිපිගුණ අස්සන් නොකර හිටියා. එන අනුපිළිවෙලවලු අස්සන් කරලා ඉන්න ෂණිකව රජයේ ආන්ත්‍රණය දුවන්න පුළුවන් කමක් නැහැ. එවැනි තත්ත්වයක් උඩ. ඒ නිසා රජයේ සේවකයාගේ ආරක්ෂාව සඳහා විශේෂ වූ මේ කාර්ය කිරීමට අදහස් කරලා තියෙනවා. ඒ වගේම අනුමැතියට ලත් යෝජනා කීපයක් තියෙනවා. විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත යටතේ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් වහාම පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා. දේශපාලන පරිගැනීමට ලක් වූ නිලධාරීන් සම්බන්ධව පරීක්ෂණ පැවැත් වූ නිලධාරීන් යම් තෙවන පාර්ශ්වයකගේ අනිසි බලපෑමට යටත්ව ක්‍රියා කළාද,
ඔවුන් තම බලය අනිසි ලෙස පාවිච්චි කළේද ඔවුන්ට පැවරි ඇති බලතල ඉක්මවා ක්‍රියා කළේද ඒ වගේම යන්න නිර්දේශ කරලා නිසි ක්‍රියාමාර්ගයක් ගැනීමට මේ කොමිෂන් සභාවට බලය තියෙනවා ඒ වගේම ඉදිරි සති 6ක කාල සීමාවක් ඇතුළත පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීම සඳහා කමිටුවක් වහාම පත් කිරීමට ගරු අගමැතිතුමන් වෙත ඉල්ලීමක් කිරීමට මාත්‍රි මණ්ඩලයේ අනුමැතිය දීපු අවස්ථාවේදී ඒ වහාම ක්‍රියාත්මක කිරීමට දැන් අවශ්‍ය කටයුතු කරලා තියෙනවා අල්ලස් කොමිෂම මූල්‍ය අපරාධ විමර්ශනාංශය පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් නිම කරනු ලැබූ හෝ සිදු කරනු ලබන සියලුම පරීක්ෂණ සඳහා විමර්ශනයක් පිළිබඳ අගයීමක් කිරීමටත් එබඳු විමර්ශනයක් නිසි මාර්ගයක්කින් ලැබුණු පැමිණිලි නැතුව නිසි පාදක තත්ත්වයකින් තොරව කරන ලද පැමිණිලි වලට මෙය ක්‍රියා කරන්න ඒ නිලධාරීන් සම්බන්ධයෙන් ක්‍රියා කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. එතකොට නිසි නිල රාජකාරී ඉටු කිරීමේදී රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන් සත්භාවයෙන් සිදු කරන ලද කටයුතු වලට අදාළව ඔවුන්ට නිසි ආරක්ෂාව සැලසෙන නවත් නීති පද්ධතියක් කෙටුම්පත් කරලා ඒ නීති කෙටුම්පත නීතිපතිවරයාගේ අනුමැතිය ලැබුණු වහාම නීතියක් හැටියට ක්‍රියාත්මක කරන්න රජයේ සේවකයන්ට ඒ ආරක්ෂාව ලබා දීමට අවශ්‍ය පියවර අරගෙන තියෙනවා. ඒ වගේම අද මම හිතන්නේ ඔබ සියලු දෙනාම දන්නවා විශේෂයෙන්ම මේ අපි පාර්ලිමේන්තුව තුලත් පිටත් අපි විශාල අරගලයක් කරා මේ සුළු අපනයන භෝග සඳහා විශේෂයෙන්ම පිටරටින් ගෙන්නන්න එපා කියන එක. අපි පාර්ලිමේන්තුවේ කල් තැබීමේ යෝජනාවක් ගෙනාවා. ඒ කල් තැබීමේ යෝජනාව ගෙනල්ලා අපි පෙන්වලා දුන්නා. මේ රටේ වැවෙන දේවල් මේ රටෙන් අපනයනය කරන්න පුළුවන් අපේ නිෂ්පාදන පිටරට පිටින් ගෙන්වන්න එපා කියන එක. හැබැයි ආණ්ඩුව අවුරුදු ගාණක්ම මේක ඇහුවේ නැහැ. අවසානයේ අපි පෙන්වලා දුන්නා එක්තරා ඇමතිවරයෙක් සහ ඔහුගේ ඥාති ඔවුන්ගේ කම්පැනි ඇරලා මේවා ගෙන්නනවා කියලා ගම්බිරිස් වගේ. එතකොට විශේෂයෙන්ම ගම්බිරිස් මෙට්‍රික් ටොන් 2500ක් අවමයක් ඉන්දු ලංකා ගිවිසුම යටතේ ඉන්දියාවට යවන්න පුළුවන්. හැබැයි මේ ගම්බිරිස් ඔක්කොම ඇරියේ වියට්නාමෙන් ගෙන්නලද ගම්බිරිස්. අපි මේක පෙන්වලා දුන්නා මේ ගම්බිරිස් පිළ වැටීමට ප්‍රධාන හේතුව ඒකයි කියලා. එතකොට අද අපි පියවරක් අරන් තිනවා ඒවා ආනයනය කරන්න බෑ. විශේෂ වූ රටේ අවශ්‍යතාවයක් මත හිගයක් මත ආනයනය කිරීමට විශේෂ නීති ක්‍රියාමාර්ගයක් ඒ ක්‍රියාමාර්ගයට ගිහිල්ලා ඇරි වෙන ක්‍රියාමාර්ගයකින් රටට ඒවා ආනයනය කරන්න පුළුවන් කමක් නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තම මේ කාලය තුල කරුංකා මෙට්‍රික් ටොන් 137ක් ලංකාවට ගෙනල්ලා තියෙනවා. ගම්මිරිස් අවුරුද්දකට මෙට්‍රික් ටොන් 199ක්. මේ අපි පිටරට අරින ගම්මිරිස්. අපිට පිටරට අරින අපේ වැවෙන ගම්මිරිස් එක එක්කෙනාගේ වුමනාවට මෙට්‍රික් ටොන් 199ක් ගෙනල්ලා තියෙනවා මේ රටට. එතකොට අපි අරිනවා ඉන්දියාවට. ඉන්දියාවට අපි අරින්නේ කොහමද? පකිස්තාන් මේ වියට්නාමෙන් ගෙනල්ලා ගිවිසුම යටතේ අරිනෝ මේ එක්තරා සමාගම් කීපයක් අරලා. ඒක ලංකාවට එන්නේත් නැහැ. වරාය ඇතුලේදීම කන්ටේනර් වලට පටවලා මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා ගහලා ඒක අරිනෝ ඉන්දියාවට. මොකද මේ ඉන්දු ලංකා ගිවිසුම යටතේ මේක අරින්. ඒතොර ඉන්දු ලංකා 2000 වෙනද ගිවිසුමක් තියෙනවා. මේ අපරාධය දැන් අවුරුදු ගාණක් රටේ සිද්ධ කරා. මේ අපරාධය නවත්තන්න තමයි විශේෂයෙන් මේ පියවර ගත්තේ. ඒ වගේම කුරුඳු. කුරුඳු මොකටද මේ රට ගේන්නේ? මෙට්‍රික් ටොන් 220ක් මේ රට ගෙනලා තියෙන කුරුඳු මේ වෙනකොට. එතකොට කරාබු නැටි අවුරුද්දට මෙට්‍රික් ටොන් 48ක් ගෙනලා තියෙනවා. වසාවාසි මෙට්‍රික් ටොන් 10ක් ගෙනලා තියෙනවා. ඉඟුරු මෙට්‍රික් ටොන් 800ක් ගෙනලා තියෙනවා. එතකොට කහ මෙට්‍රික් ටොන් 5390ක් ගෙනලා තියෙනවා. මේවා මේ රටේ වවලා මේ රටේ මිනිස්සුන්ට මේ ගම්වල ගොවින්ට මේක විශේෂයෙන්ම තමන්ගේ ආදායම් මාර්ග ලබා ගන්න පුළුවන්. මේකට උදාහරණයක් ඇට මේ නීති අපි ක්‍රියාත්මක කරනවා කියන එකම මුල් කරගෙන ගම්මිරිස් මිල රුපියල් 750 දක්වා කිලෝවක් රුපියල් 750 දක්වා මේ වෙනකොට මිල වැඩි වෙලා තියෙනවා. තිබුණේ කීයටද? 400යි 450යි. ආණ්ඩුවේ ඇවිල්ලා කීයද? සති දෙකක්. එතකොට මේ කාලය ඇතුළත නොවැම්බර් මාසේ 16 ඉඳලා අද වෙනකොට මේ දෙසැම්බර් මාසේ 6 වෙනිදා වෙනකොට ගම්මිරිස් මිල කිලෝවක් රුපියල් 300කින් රටේ වැඩි වෙලා තියෙනවා. එතකොට මේ තත්ත්වය ඇති වුණේ කොහොමද? මේක පිටරටින් ගේන්න දෙන්නේ නැහැ කියන එක දැනගත්ත හැටිය. දැන් මේ නියෝගය ගිය හැටිය. දැන් මේ වෙන විට අපනයන දෙපාර්තමේන්තුව එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් කන්ට්‍රෝලරට මේ ඔක්කොම ගිහිල්ලා තියෙනවා. මේක දැන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා මේ තත්ත්වය උඩ අපිට අපේ ගොවීන්ට විශේෂයෙන් ගම්බද ගොවීන්ට තම ආදායම් මාර්ග ලබා ගැනීම සඳහා විශේෂ අවස්ථාවක් ඇති වෙලා තියෙනවා. මොකද ඒක එහෙම දෙන ගම සියලුම පෝර වර්ග නොමිලේ දෙන තීන්දුව කළා තියෙනවා. එතකොට ඒ එක්කම මේ වගාවට අවශ්‍ය සිරුම් පොරවල්ක නොමිල දීලා මේ තත්ත්වයන් නැති කරොත් මං හිතන රටේ අපනයන ආදායම් වැඩි කරන්න පුළුවන්. මේ ආර්ථික තත්ත්වය අනුව අපනයන ආදායම් අපි වැඩි නොකරොත් මේ දෙන සහන
දෙන්න බැරි වෙනවා. ඒ නිසා නමුත් දැන් ආණ්ඩුව සහන දීගෙන යනවා. විශේෂයෙන් මේ සහන බැඩ්බද්ද ඇතුළු බදු අඩු කිරීම තුල විතරක් සංචාරක ව්‍යාපාරයේ මේක මාධ්‍යෙන් මා හිතන ඉතාමත්ම හොඳයි. ඔබ මේක ගන්නවා නම් විශේෂයෙන්ම 60%, 60%ක් අපේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා කරන සංචාරක ව්‍යාපාර වලට, විශේෂයෙන්ම මිලදී ගැනීම පර්චේසින් ලංකාවෙන් කරනවා නම්, මිලදී ගැනීම ලංකාවේ අයගෙන් කරන සංචාරක ව්‍යාපාරයේ සම්පූර්ණ නිදහස් බදුවල බඩ්ඩේ සම්පූර්ණ නිදහස් කළ දෙනවා. එතකොට සංචාරක ව්‍යාපාරයට විශාල ශක්තියක් ලැබෙනවා මේ කාරණේ උඩ. විශේෂයෙන්ම මම හිතන්නේ අපිට සංචාරක කර්මාන්තයේ නියුතු හෝටල්, ආපනශාලා, ආයතන, ඔවුන්ගේ මූලික යෙදවුම් ගැනුම් වටිනාකමෙන් 60%කට වඩා වැඩියෙන් දේශීය යෙදවුම් භාවිතා කරනවා නම් ඔවුන් අපනයන ගණයේම සලකලා ඔවුන්ගේ බදු අනුපාතය 2019-12 එකේ සිට ශූන්‍ය කරනවා. එතකොට ඒ වගේ ආපනශාලා, මේ වගේ හොටල් වලට විශේෂයෙන්ම මේ දේශීය මිලදී ගැනීම කරනවා නම් දේශීය දේවනම් භාවිතා කරන්නේ ඔවුන්ට බදු ගන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඒ බදු ශූන්‍ය කරාම ඔවුන්ගේ ව්‍යාපාරය ඉතාමත්ම හොඳින් ගෙනියන්න පුළුවන්. අර හෝම්ස්ටේ වගේ තැන්වල මේක විශාල වාසියක් ඇති වෙනවා. පොඩි පොඩි සංචාරක ව්‍යාපාරයට එකතු වෙච්ච අයට මහ විශාල පරිමාණයේ හොටල් වලට නෙමෙයි අනිත් අයට. මේට අමතරව 2020 ජනවාරි 1 ඉඳලා වැඩබදු සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය පිරිවැටුම් සීමාව මාසකට රුපියල් මිලියන 1 සිට 25 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ කියන්නේ වර්ෂයකට නම් රුපියල් මිලියන 12 සිට 300 දක්වා වැඩි කරලා තියෙනවා. ඊළඟට තට්ටු නිවාස වලට, අපාර්ට්මන්ට්ස් වලට විශේෂයෙන්ම වැඩබදු වලින් නිදහස් කිරීමට සම්පූර්ණයෙන් තීන්දුව කරලා තියෙනවා. එතකොට මේවයි විශාල වාසියක් ඇති වෙනවා. ඒ නිසා මේක සංවර්ධනයේ ඉතාමත් වැදගත් කාර්යයක් හැටියට අපි දකිනවා. මම බදු සහන සම්පූර්ණයෙන් කියන්නේ නැහැ. බදු සහන වල සම්පූර්ණ දේ වයිතර කැබිනට් බ්‍රීෆින් එකේදී කොටසක් කියන්න ඇති. නමුත් මම ලිඛිතව දෙන්නම් සියලුම බදු සහන වෙච්ච ඒවායින් ප්‍රතිලාභ මොනවාද කියලා. මොකද මේක ජනතාව දැනගන්න ඕන. මේ බදු සහන හරියටම ක්‍රියාත්මක වෙනවා නම් රටේ ජනතාවට විශාල වශයෙන් මේ ආර්ථික සේවා බද්ධ ඉවත් කරාම ඇති වෙන தත්ත්වය, ඒ වගේම බැංකු මූල්‍යාලයන් මැදින අර බද්ධ ඉවත් කරාම ඇති වෙන தත්ත්වය, කොටස් වෙනද පොළ මැදින ප්‍රාග්ධන බද්ධ ඉවත් කරාම ඇති වෙන தත්ත්වය, මේ සියල්ලම ජනතාවට මේ ප්‍රතිලාභ ලැබෙන්න ඕන ඉස්සරහට. මොකද එතකොට සමහර කෙනෙක් අහන්න පුළුවන් ආදායම කොහෙද ආණ්ඩුවට? මේ ආදායම ලබා ගන්නේ කොහොමද මේ බදු සහන අයින් කළා කියලා. ආදායම ලබා ගන්න මේ වැට් බද්ධ වගේ ඒවා ගෙව්වේ නැහැ රටේ. 15%ක වැට් බද්ධක් තියෙනකොට ඔන් ඇප්‍රුවල් බිල් වල ගියේ. එතකොට ඒක හරියට බදු ගෙවන චක්‍රයට මේක ඇතුළු කරගත්තොත් අපිට ආදායමේ පිළිබඳ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ විශේෂයෙන්ම අද අපිට අවශ්‍ය වෙලා තියෙන ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කිරීම මේ මාස තුනෙන් පස්සේ. එතකොට මොකද මේ ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කිරීමට නම් විශේෂයෙන්ම මැතිවරණයකට යා යුතුයි. ඒ නිසා අපි දැන් හුඟක් අය අහනවා පාර්ලිමේන්තුව කල් දැම්මේ මොකද කියලා. මේක සම්ප්‍රදායක්. මේ වරදවා මාධ්‍යෙන් මාධ්‍යයට මම දැක්ක කීප දෙනෙක් ප්‍රකාශ කරලා තියෙනවා මේ කෝප් එක සම්පූර්ණයෙන් අහෝසි වෙනවා. කෝප් එක අහෝසි වුණාම ඒ තියෙන දේවල් ඔක්කොම වෙනස් වෙනව හැම වෙන්නේ නැහැ. කෝප් එකේ කමිටු මාරු වෙනක විතරයි වෙන්නේ. පාර්ලිමේන්තුව කල් දැම්මම ඒ කමිටුවම පච් කරන්නත් පුළුවන් ඕනනම් වෙන කමිටුවක් පච් කරන්නත් පුළුවන්. හැබැයි විමර්ශනය කරපු කිසි දෙයක් ආපහු ඉවත් වෙන්නේ නැහැ. ඒ වාර්තා අරගෙන තමයි ඊළඟට වාඩි වෙන සභාපති හෝ ඊළඟට වාඩි වෙන කෝප් කමිටුව ක්‍රියාත්මක කරන්නේ. එතකොට ඒක අපිට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒකට හානියක් වෙන කිසිම දෙයක් කරෙන්නේ නැහැ. එතකොට දැන් ඉදිරියේදී ඔබට බලා ගන්න පුළුවන් මහ බැංකු වංචාවට සම්බන්ධ අය ගේන්න මොන ඉක්මනට ක්‍රියා කරන ආකාරය පිළිබඳ. ඒක මම සඳහන් කරන්නේ නැහැ. නමුත් ඒ ආකාරය ක්‍රියාත්මක වෙනවා. එතකොට කෝප් කමිටුවේදී තියෙන එළිවෙච්ච සියලු දේවල් එකක්වත් ඒක වෙනස් වෙන්නේ නැහැ. මේක මේ පාර්ලිමේන්තුව කල් දැම්මා කියලා. පාර්ලිමේන්තුව සැසිවාරයක් සාමාන්‍යයෙන් කල් දන්නේ ජනාධිපතිවරේ පත් වුණාට පස්සේ සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තු සැසිවාරයේ කල් දාලා අලුත් පාර්ලිමේන්තු සැසිවාරයක් පටන් ගන්නවා. ඒ පාර්ලිමේන්තු සැසිවාරයම පවත්වන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඉතින් ඒ නිසා ඒක වරදවා අර්ථකථනය කරන්න දෙන්න උත්සාහ කරනවා. මේ කමිටු ඔක්කොම අහුස් වුණාට පස්සේ මේවා අහුස් වෙලා යනවා කියලා. එහෙම එකක් පාර්ලිමේන්තුව තුළ සිද්ධ වෙන්නේ නැහැ. එන්නේ නාමිකව අලුතෙන් කමිටු පත් කිරීම. ඒ කමිටු වලට පුළුවන් විමර්ශනය කරලා ඉවර වෙච්ච තැන ඉඳලා ඒක ඔය කමිටුවට විතරක් නෙමෙයි ගිඩුම් කාරක සභාවට ඒ වගේම අනිකුත් කාරක සභාවලට
ඒ සියල්ලටම එක හා සමානමයි බලපාන. ඒ නිසා එකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ සඳහා මේ වැරදි මතයක් පෞගේ ටිකේ ගිහිල්ලා තිබුණා. අපි මේ ස්විස් ස්ථානාපති කාර්යාලයේ ප්‍රශ්න සම්බන්ධයෙන් දැන් ඔබට පේනව ඇති අපිට ක්‍රියා කරන්න වෙන්නේ රාජතාන්ත්‍රික මට්ටම මත. මොකද පොලිසියේ සියලුම දේවල් දාලා ක්‍රියාත්මක කරන්න බෑ. එතකොට රාජතාන්ත්‍රිකව දැන් ඒකාන්තාවකෙන් ඇවිල්ලා කැට උත්තරයක් ඒකාන්තාවට දෙන්න පුළුවන්. එතකොට ඒකට එන්නේ නැත්තම් අපිට අර ජාත්‍යන්තරව තියෙන ප්‍රශ්නයක් නිසා මේක සාමාන්‍ය පොලිස් ක්‍රියාදාමය තුල ක්‍රියා කරන කොටත් ප්‍රවේශමෙන් ක්‍රියා කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට මෙතෙක් හෙලිවෙලා නැහැ කිසිම දෙයක් මේ CCTV කැමරාවල. එතකොට මේක දැන් පැහැදිලිව පේනවා ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කරන්න කරපු එක ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් හැටියට. මම හිතා තවත් හෙලිවේ ඉදිරි කාලය ඇතුළත මේකේ පසුබිම මොකද්ද කියලා. මොකද Tamante යම්කිසි පාර ගැනීමක් හානියක් වුණා නම් දැන් කාලේ ඇති හිත හදාගෙන ඇවිල්ලා පොලිසියට කියන්න. දැන් අපි හිතමු එහෙම එකක් වෙලා හිත සසල වෙලා තිබිලා අමාරුයි අර රාජසේනාත් මහත්තයා කියන වගේ දැන් එහෙම නෑ මේක එයාට එහෙම කියන්න තියා කතා කරගන්නවත් බෑ. එයාත් ඒ කියනවා නම් මේ සති දෙකක් තුනක් ගියාට පස්සේ සතියක් දෙකක් ගියාට පස්සේ ඇවිල්ලා කතා කරන්න පුළුවන්නේ. නමුත් එහෙම එකක් හැබැයි ඒට එහා ගිහිල්ලා මේක අත්තරංගුට රාම් මෙහෙම කරලා කරනවා කියනවාම රාජතාන්ත්‍රික වශයෙන් අපිට තියෙන ඒකත් අපි සීමාවත් දැනගෙන ක්‍රියා කළ යුතුයි. මොකද මේක විශේෂයෙන්ම රටට හානියක් නොවන ආකාරයට මේක අපි ක්‍රියාත්මක කළ යුතුයි. මොකද රජයේ පැහැදිලිව අගමැතිතුමාගේ නිවේදනයයි ඊට පස්සේ ක්‍රියා කරපු ආකාරයයි ඒ සියලු දේ එක්ක මෙවැනි ලොකු දෙයක් සිද්ධ වුණා නම් මීට වැඩිය රටේ විශාල මතයක් ඇති වෙනවා. හැබැයි දැන් ඊටමත් පැහැදිලි එහෙම මතයක් නෙවෙයි මේක කුමන්ත්‍රණයක එක ප්‍රතිඵලයක් හැටියට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ. ඒක මම හිතන්නේ එළිවේ ඉදිරි කාලය ඇතුළත මොකද්ද මේක සම්බන්ධයෙන් ඇති වෙන තත්ත්වය කියලා.